චීන විදේශ ඇමතිවරයා ලංකාවට එන්නේ වෙන ආදරයකින් නැත රට වෙනුවෙන් යමක් කරන්න නෙවෙයි. ඔවුන් එන්නේ ඔවුන්ගේ ආධිපත්‍ය තහවුරු කරගන්න. අපි කියන්නේ මේ ඇවිල්ලා කරන සාකච්ඡාවන් රට හෙලි කරන්න ඕනේ. MCC කිවිසු මහරහා තවත් රටකට පවරන්න කටයුතු කරපු ආණ්ඩුවක් වෙනස් කළා තමයි අපේ ආණ්ඩුව බලයට ආවේ. ඒකට මේවා රටට සහ ලෝකයට ගැළපෙන ආකාරයට වෙනස් කීම් කරන්න අපි සූදානම්. නමුත් අර එක්සත් ජාතික පක්ෂය යහපාලනය කරපු ආකාරයට අපි මේ රටේ අයිතිය තවත් කණ්ඩායමකට පවරා දීමට සූදානම්. අපි බලන් ඉන්න ඕන චීන විදේශ ඇමතිවරයා ඇවිල්ලා ගියාට පස්සේදී අපේ රටේ මොන ජාතික සම්පතක් විකිණේද කියලා. කවුද එන්නේ චීන විදේශ ලේකම් හරි විදේශ ඇමති හරි ආවොත් ඉන්දියා විදේශ ලේකම් හරි විදේශ ඇමති හරි ආවොත් මොකක් හරි විකුණනවා. විදේශගත වෙච්ච අපේ සරුංගෝලෙත් ලංකාවට චීනෙන් ආවා. පාන් කූඩුවත් චීනෙන් ආවා. බකට් එකත් චීනෙන් ආවා. වෙසක් වෙළඳපොළ චීනට ගියා. චීනේ පාන් කූඩුව එවනවා. අපි අම්මව රට යවනවා. ඒක තමයි උනේ ජයවර්ධන ජනාධිපතිවරයා ආනුගමනය කරපු කොල්ලකාරී නව ලිබරලාදී ආර්ථික ගමන කෙලවර. අම්ම රට පහන් කූඩුවම රට. මේ අර්බුදයට ස්ථිරසාර විසඳුම මොකද්ද? නිෂ්පාදන ආර්ථිකයකට මේ රට හරවන්න ඕන.